අයින් ජාතික උපාහිනේ ජාතික පාසල වැර සහන් අධ්‍යාපන වැඩ සටහනේ ගිරුම් කරණය පිළිබන්ධව තවත් පාදම් මාලාවක් සඳහා අද ප්‍රාරම්භ කරනවා ගිරුම් කරණය පිළිබඳව අප සාකච්ඡාක ආකාරයකට කිිරුම් කරනය නිර්වාර්ශන සහ එහි ක්‍රියාකාරිත්‍යය පිළිබඳව ක්‍රියාවලියක් ආකාර අපි පසුගේ පාඩමකදී සාකච්ඡා කළා අද අපි එක න්දෙන් තවදුරටත් අධ්‍යනය කරන්ටයි ලැස්සි සූදානම ගිනුම් කරනේදී අපි හඳුනාගත්ත ක්‍රියාවලිය තුළ ක්‍රියාවලී යම්කිසි කරුණකාරණා ගණනාව අපි සාකච්ඡා කළා මැනීම හඳුනාගැනීම වාර්තා කිරීම කියතෑන වර්ග කිරීම පිළිබඳව කුමක්ද කියන්නේ කෙනක පිළිබඳව සිට අදපි සාකච්ඡා කිරීම ආරම්භ කරම් ගිනම් කරන වර්ගී කරන නතන් තොරතුරු වර්ගී කරණය කියන්න්නේ කුමක්ද ගෙනක පිළිබඳ වඳුනා ගත්තොත්. එක සමාන වර්ගයේ ගණ දෙනු එකම ස්ථානයක කාණ්ඩ ගත වන පරිදි සටහන් කිරීම ගණදනු වර්ගීකරණය කිරීම ලෙස අදහසයි. මෙම ක්‍රියාව සිදුකිරු ලබන්නේ සමාන තත්ත්වේ ඇති ගණදනු වෙනුවෙන් ලෙජරේ වෙන වෙනම ගිනුම් ආරම්භ කිරීමනි. එකින එක සම්බන්ධයක් ඇති සියලු ගණ දෙනු වර්ගී කරණය කොට වත්කම් කීම් ආදායම් වියදම් හා හිමිකම් වශයෙන් වර්ගී කරනය කරනු ලැබේ උදාහරන්න මුදලට හා නයට එක් එක් තින දි සිදුර ඇති සිියු බණ්ඩ මිදී ගැනු ගැනුම් ගිම සටහන් කිරම් කෝමනත් වර්ගී කරණයදී වෙන්නේ සමාන ඒයන්නේ අපි දන්නවා වර්ග කරනකොට ඉතා පහසුයි හඳුනා ගැනම් කාරය අප අපි කල්පනා කරමු නිවසේදී ඔබ ඉගෙනගන්න මේේ ගන්න චුට්ට කල්පනාා කරොත් ඒඉගෙනගන්න මේසේ තුළ ඔබ ඉගෙනගන්න මූලික විෂයන් වල පොත්පත් තව හැන්ස් ඒමන්න තම් තවත් මොනාහරි ලිපිලේකන රාශක් යෙනු පුළුවන් ඔබට අවශ්‍යවෙනි සමමාර කලාට ගිෙනුම් කරන්නේ නම් ඔබ ගෙනුම් කරන්නේ විනාඩි පක්කත ොහන් ලොන්ගෙන්ු සමරට පපදවාගන්න ඇයි ඒ තරං පැහැදිලවි පිල්ිකර තියෙන තියෙන එමකදේ වර්ගී කරණය කිරපි අපහන්සු නිසා. නමු හරිරම ගිනුම් කරනේ පොත් වෙනම ආර්ථික ඉද්‍යා වෙනම ව්‍යපරද්්‍යයනය වෙනම එතොට පසුග භාග පශපත්තර වෙනම වගේ තීර තියෙනව නං ඒ අවශ්‍යාකාර කක්ගාලා අශ්‍ය ආකාරයට හඳුර ගන්න පුළුවන් නමු ගිනම් කරනේ දදි ගනු දෙෙන්ු රාශ්යක් සිද්ධ වන වෙලාව වත්ක මාස්සිත ගණදනු වියද මාස්සිත ගණ දෙනු ආදායම් මේේ ගොඩා කකර සිද්ධ වෙනවා. එත ක්කෝො එකම මල්ලක දාලා තිබ්බහම අපිට හොයා ගන්න පුළුවන්ද බෑ එහමකට මලු පහක්තිබා ලෙසි නිර් ආදායම් මල්ල වෙනම යදාම් මල්ල වෙනම න වත්කාමල්ල වෙනම වාකීම් මල්ල වෙනම රධි වශයෙන් තියාගත්තාම ලේ ඕනලලාක් වත්කම එකක් ගතයැකි වියදම්ම එකක් ගතයකි ආදායම එකක් ගතයෑ හිමිකමයක් ගන්න අන් ඒ වගේ ව්‍යාපාරයක සිදුවන ගණු දෙනු රාශම අපිට වෙන්වෙන් වශයෙන් කා්ඩ ගත කරන්න පුළුවන්. පැදිලිද අන්න ඒ කරම අපි කියන්නේ ගණ දෙනු වර්ගී කරණය කියලා. පැදිිද එ වර්ගීරණය අතිශයම ගෙනනුම් කන ද වැදගත්ම අංගයා. වල්ග කරන්න නැතු අපිට තොරොතුර අඳුර ගණ්ඩ අපහසුවයි. විසාරංශ කිරීමම් කියන එක බලමු කිරද සැිකිරමත්වන වේ වර්ගී කරය කරලාද ගණදනු ප්‍රෝජන්ට ගන්නවශ කාරයට සැකසීමයි. මුලි ප්‍රකාශ රම් අධේමවාර්තා ශේෂපත්‍රය මුදල්ප්‍රා ප්‍රකාශන යිතිකරන්ගේ ගිුම්බ වෙනස් වීමනි ප්‍රකාශන සෑදී මෙදී සාරාංශ කිරීම සිදුව. මේ සාරාංශ කිරීමේදී සිදුව ප්‍රධානම දේතමයි අපි කතා කරන මූලික වස්තු බිීජයට හානියක් නෝ ආකාරයටයි තොරතුරු සම්පීඩනය කරන්න. පැදිද ද උදාාරණයක් වශයෙන් මෙම අප හිතවොත් නිගං උදාාරයක් ව්‍යාපරයක අපිත විකුණුම් නියෝජිතයක්කන්න.ඒ නියෝජිතය යගේ ෆිල් දෙ එකක ගිහිල් ඇවිල්ලා අයිතිකරුවාට නැමතන් කලමනාකරුවට කියනවා ස මේ දවස් තතිින්ි දවස් දාහන් ගන්නගේ දවස් දාහයන් හර එ කියලා මෙ කියලා තියනවා. එතකටේ දවස් දාහ ඉවරලා ඉතුරගේ නෙකොට ය කතා කරද දි කියනවා ගොහොමද අප විකරුණුම්ගේ ලපවාම නියෝජිතය කියනවා. ද උප විසි හයි දෙවෙන්දනම් අට දාහයි අතුන් ෙන්දන හයි දාහයි හතවෙන් දරන්සර හොඳයි විසිිපන්දාහයි පස්ස වෙන්දා හැත්ත දාහයි හයි වදා හතරිස් දාහයි හත්ව වන්දරන්ස උපියල් දෙද හයි ොහො ොහොම කියගෙන යනු. එතකොට ඔබ කළමනාකරුවෙක් නම් මහිතන්නේ ඔබ එකට සතුරදායක අදහස පල කරයි කියන. හේතු ඇයි. මට ච විසරක් න මට කියන්නක සල්ල කිය ද කිය දවස්දා ස දවස් දාහිකන ලක්ෂේක් ලක්ෂ අසුදාහයි. අපි අර දවස් දාහෙම කියපු අර්ථේ ටක්ගල් ලුට ආදරනද යනකම සාරංච කිරීම කලක හැබැ විකුණුමට හනයක් කලාද නෑ පැහදි එන්සාඒ කළමනා කරන අවශ්‍යතාාව ව්‍යනුවඒ තොරතුර සම්පීටනය කරලා ඉදිරිපත් කිරීමයි සාරංච කිරමීමට බලාපොරොතුයි. ්‍යාපරය කෙර ඇල්ක්ක ඇති පාර්ශවයන්ගෙන කතාාගරපු හම අයිතිකරුව ප්‍රධානම කට්ටයක් ප්‍රධානම ශේෂ්‍රයක්න අයිතිකරෝගයන් නද අයිතිකරුව ගිනුම් කරය දැගෙනින්ටක් පුලුවන් නොදරගින්ටත් පුළුවන් ඒ ගැත්තුවක් අපි ඇතිකරගන්නඩඕනෙනෑ පැදිද හැබැයි මේ තොරතු සාමාංශක ක ඉදිරිපත් කරන්න ගිනුම් කරන ද ැකියාවක්තිෙන්ටෝන ඒ අපි බලාපොරොත්තුවෙන් දෞදාාරණය වශයෙන් ම ව්‍යාරය කවු්දු දාය පාලො අත්දැගමති අයිකරුවගැ යි යිතිකරවාඒ ම්‍යාපාරයේ ගිනුම්රය තුළින් ඉදිරිපත් කරන ූල්ල ප්‍රකාශන දිහා බලලා ය කිය නවර අපිට තියන කොළඹ ශාකාාවන ලාබයි හැබැයි අන්ුරාධපුරේග ෙනම් පාඩුයි හැබැයි කවදකොත් අන්රවාාධපුරයට ගීලනෑ අයිතිකරවා කොළමකට ඇවිල්ලත් නෑ සමාරක නුවර එක අතරමක් ොදයි කරගෙන අන්නපුුවන්ගේ තබන වුද බලම අප දම කිය අන්රතුර ගහල දා නිකරඒෙක ඩක්න අපිට නෙත්තීරණ. ඇයි මේ අ මූලිප්‍රකාශයය ොරතුරුසාරාංශ කතෝ දෙනවා. එතකොට එඒ පෙන්න්නනවා ලාබ කොච්චරද පාඩුද නැද්ද ඒවදනගත්තා මැති. අයිතිකරවටඕනිද සේවකැරගේ පුරුපියා දානගන්න. අයිති කරු තෝන්ද කඩකුලිගේ පුරපියල් හයිදහදදා දා විසිදාහයාගන්න දැනගන්න අවශ්‍යන බරිපනම්ගේ පුරුපියල් තුන්දදා ගැන දනගන්න ටන්නේ. ඕන ව්‍යාපාරය සමස්ත ප්‍රතිඵලය මොකද ලාබද පාඩුද පැහදිද සාරාංශ කිරීම කෙලකන්නේ අන්න ඒ ප්‍රධාන වූ අන්ගේට හානයක් නොව පරිදිිතොරතුරු සම්පීඩනය පැහැදිද හොඳයි අපි ළඟට බඩු මේ ැනත් කාරයත් විස්ලේෂය කිරීම හොඳයි විස්ලේෂණය කිරීම කියනදී සාරාංශගත කිරීමට එහාගිය දෙයක් විස්ලේෂණ ය කියයන් විස්ලේෂණ කිරීමේදැ බල මොකති කියන හිද සකිරමත්ව වනේ ආදයම් ප්‍රකාශයහෝ ශේෂි පත්‍රයේ හෝ මේ දෙකෙහිම ලබාගත් ගොුණුගත කරගත් අයතම් අතර සම්බඳධතාවේ ගොඩ්නැගීමයි මේ අරමුණ වනුවේ ව්‍යපාරයේ මුල්ල තත්වය පිළිබඳ දනුමක් ලබා ගැනීම එනම් මුල්ල තත්වේ කොතෙක් දුරට ක්තිමත්ද න හෝ දුරල දෙයන්න හඳුනා ගැනීමයි මේ අර්ථකතන සඳහා පදනමක් සපයනු ලැබේ. ඉස්ලේෂණය විස්ලේෂය කියපු හාම සාමාන්‍යෙන් අපි තැන් පාසලේැන අපතු සමරක්වෙලාවට ක්‍රේඩ අඋත්සවයක් තියන්ටත් පුළුවන් වෙන මොනාහරි වැඩසට අහන ස්කොල තියනක් පුලළුවන් ඒ වගේ වෙලාවෙේදී තොරතුරක් එනවා ළමයි දෙන්නෙක් ටවුන්් එක ඉන්නවා පණ විඩක් එනවා ළමයි දෙන්නෙක් තම ඉන්නේ දැන් එතකොට එක එච්චර ලොකු දකුත් නවෙයි නද මයි දෙන්නඉන්න කවුද මොකවත් නෑ හැබයි අහවල් පාසල යහවල් ලමයි දෙන්න ඉන්න දැගේ තොරතුර ගෙන මොකති කියෙන් ඒගන්න පොඩ්ඩක් වැඩිය හොයන්න වෙන වැඩිය හොයන්න වෙනවා. පැදිිද ඒ වැඩිය හොයන්න වීම තමයි විස්ලේෂන එහම් බලන්න යි කවදයවේ මොකට දෑඇවේ දයියන්න හේතුවක් තිබුණට කවුද නිදහස් කරේ දෙවා යන්න හේතුවක් තිබුණ දේ වෙලාවෙේ ඔය අධිවාශයෙන් දැමකර ගන්නේ විස්ලේෂන්නේ හැබැයි. වෙනත්තන කළමයි වෙනත් පාස කළමයි දෙන්න අපේගේ විදිර හො ොද කවුද දන්නන්නේ දෙන්න වේ ම හයනො නැ.ඒ විස්ලේෂය කෙලා කිය යම් කිසි කරුණන පිළබඳව ටයක් ගැමරින් අධිනය කළවලනො පැදි දවදාරණයක් වශයෙන් ජනවාරි මාසේ සේක ඇටු පුරුපිය පනස් දාහයි. හරි පෙවරවාරි මාසේ පනස් පන්දාහයි. මාර්ත මාසේ පනස් අටදාහයි. අපේල් මාසේ කක්ෂ විසිදායි ජනවාරි පෙවවාරි ර්තතුවල වැටු පිළිබඳන් අධනක යුද කොඩක් ගැමුර නෑ ඇයි පනස් දායි පනස් පන්දායි පනස්සායිදායි ඒ වෙන්න පුළුවන්න්නේ නමුත් අපේ මස්ස එකක්ෂ විසි ක් දක්වා ඩලා. දැම්මදකැන් ඒ පිල්ිලි බඳව පලන්නොනෑයි ඒක එකක් පඩිවැඩුවෙන් හේතු අන්න විස්ලේෂණය. පැ ඒට මයිවිස්ේෂන ම් තොරතු රක් පිළිබඳ ගැමරින් අද්‍යනය කනවා ඒකට අදහසක් ඉදිරි පත් කරන්න නම් විස්ලේෂණය කළ පැදිද ඊට පස්සේ අපි කියනවා මේ අප්‍රල් මාසේ වැට පැඩි වෙලායි සෙවකන්ඩ බෝනස් දීලා ඒකයි වැඩි වෙලා තියෙන්නේ අන්න අර්ථකතනය පැදිරිිද තෙරේ දන අර්ථකථනකයන් ට හොඳ පදනමක් සැපීමක් අර්කතන බල මෙහි ැරකනතුවන මුූලි පේශන පිබඳ විශලේෂය මග ලබා. සබන්ධතාවයන්ගේ තේරුමහ හි වැගත්ම පැදිලි කිරීමයි තොරතුරු භවිතා කරන්නට විකල් පතරින් තාර්කික තියරයක් ගැනීමට හැකිවන පරිදි ගිෙනුම් අර්ථතනය කළ යුතුයි එකයන්නේ දැ විශලේෂයෙන් පස්සේ ඒ පිළිබඳ අදහසක් දෙන්න පැයි හරි එකැන එකවරම අපිට කියන්න බෑ විේෂයෙන් ගිනුම් කරණය කරනයට තීරණ දෙන්න බෑ අපි ගිනුම් හදලා දෙනවා විතරයි පැදි හැබයි විකල්ප ක්‍රා මාර්ගත් කියනවා අපි කියනවා ඉහල කලමනාකරණයට මෙහෙම බෝනස් දෙන්න ගියොත් ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිිවය එහම ඇත ව්‍යාපාරය සමස්ත පරිපාලන පිරිව ඉහර යනවා මේක ඉච්චර හොඳවෙන්නේ නෑ නාගතයේද අප අපි කියන විතරයි එම ඇතම් කියන තව අපි වැඩි කරම හේතු සේවකෝ දිරිගන්නට දේවල් වැඩි කරන්න වැඩි කරන්න ව්‍යා නිෂපාදන වැඩිවෙයි එන්සා අපි තව ටිකාක් වැඩි කරලා බලමු ට අපි කියනා විතරයි අපි තියෙන ගන්නවාද නෑ අර්ථකතනයේදී විකල්ප අවස්ථා දෙනවා විතරයි තියෙන ගන්නි කවුද ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් ඇති පාර්ශය අයිතිකරුවෝ හවු කල්මනාකරුවෝ වගේ අය. පැදිද අර්ථකතනයේදී සිද්ධවෙන්නේ ඒ ආකාරයට. ගිනබලින් සිදුවනි කුමක්ද කියා පමණක් නොව පහත දෑද පෙන්වියුතු ය සිදුවයේ මන්ද වෙනත් තත්වයක් යටතේ කුමක් සිුව ඉ තිබුන්නේේද යන්න අර්ථකථනය තු පැදිරිද උනේමොකක්ද වෙන්න ඕනමොකක්ද ඉදිරි වී යුත්්‍ය මොකක්ද කියන ඒවට පිළිතුරුමේ අර්ථකථනය තුළ තිබියයුතුයි. හරි ඒ අර්ථකථනය කටයුතුරින් පසුව අපි බලමු ස්‍යවේදනය මේකතමා ගෙනුම් කරන්නේ වැද ගත්මදේ. පැදිරිද අපි සියල ද හදලා ලඟති බට වැඩක් වෙන්නේ පැදිරිද ැ. ගුණධර්ම ගොඩා අපේ අඟතිීමට රද. බෑ ඒකොම අපි ව ක්‍රියාවටනක් වන්ඩෝනන. නි ඒවගේ ්‍යාරය ගණු දෙන්න දැන්සිියල්ල දේකරලා අපි ලංඟතියාගන්න. කාටතරතීද නෑ මේක දෙන්න ඕනි කාටද ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් ඇති නැතං උනන්දුවක් දක්වන පාසේ හම නන්ද දක්වනවාෙන්ට පුළුවන්න්නන් හැමෝටම දේන. හැයි වැදගත්ම පාශ්ුව කවුද අයිතිකකාරුවනේ ුන් මයි දගත් ඔවුන් සේවකෝ දාගෙන කළමනාකරුව දාගෙන එකවන්ටල්ල දාගෙන ව්‍යාපාරයේ පඩිගවන්න එමකරද. ව්‍යාපාරයේ යථස්වරූපය අවබෝධ කරගාන්ට. එම් ඔවුන්ට ඒ හදලා සන්නවේදනය කළ යුතු ඒ සංවේදනය කරන්න ගත් ඉතාම සරල වෙන්ටෝනේ. පැදිිද ඒ සරල වෙන්ටෝනනිකැන් අපි කියෙනවානේ ඉගෙන ගන්න ඉගෙන ගන්න බොහොම නිහතමාන වෙන්ටෝනැ කියල්ල නේද? ඒගේ ව්‍යාපාරය ගිනුම් කරණය කියන වෙන භාෂාවක් කියල පැදිලි කරන්න සරධෝ නද. ඒක පීරන ගට පුළුවන් ඒ ගැන දන්නට විතරයි වගේ දැනන්නේ හැබැයි අයිතිකරුවන්ට ඉතා සරලෝම ද දෙන්න න මුොකද අයිතිකරෝසිව දෙන නිනම් කරන දන්නය නෙවෙයි. ප ඒ නිසාය ඉතා සරලව ව්‍යාරය කෙර ඇල්මක් ඇති පර්ශ්වයන්ට තොරතුරු ලබාදීමක් සමස්තූක යාාවලි අපි කෙනක් කරද සන්නිවේදනය කියලා. හරිද හොඳයි. සනිේදන කටයුතු ඔන්න යාකාරයට අපි හඳුනගන්නවා. හරි එතර ගිනුම් කරන්නේේද අප අත්වශයෙන් හඳුනාගත්තේ ගිෙනම් කරන යනුව හඳු හඳුනෝන ගෙනමක් තැබීම එකී ගිනුම් ඉදිරිපත් කිරීමේ සත්්‍ය ක්‍රියාවලියයි එනම් ඥායික ජනකාති කරන දැනුම ප්‍රායගක තත්ත්වයටට ප්‍රකාශ කිරීමේ ක්‍රියාවල දැ ගෙනුම් කනේද අත්වශයම වෙන්නේ න්‍යායික කතාකරපු දේවල් ව්‍යාපාරයක ප්‍රායෝගිකව පාවිච්ි කරන හැති. හොඳ ඒඇත් එඒ සහම එක ෘතිය විශෂයක් වශයෙන් අපි ගෙන ගන්නෙත් ගිනුම් කරණය පාටමාලාත් විශේෂ විදිර තියෙන් හොඳයි තුර ගිනම්රය හා පොත් ඇැබීම මේ ගිනුම් කරන ක්‍රියාවලී කළකන් ඉතා ක්‍රමවත්තුූ පැඩ සටහන ඒන ්‍යපාරය ඇතිවවෙච්ච මූලික ගණු දෙනු හා සිද්ධීන් ඒවා මලි පොත්වද සටාන් කරලා පිළිවෙලකට ආරංශ කරලා විශ්‍රේෂණය කළ අර්ථකථනය කරලා මේවා හොඳට ඉදිරිපත් කරන කාරද අයිතිකරුවන්ට කළමනාකරුවන්ටවෙෙනත් පාර්ශවයෑන්ට ඔවුන්ගේ තීරණ ගන්න පැදිලිද හරි එතකරම පොත්තැබීමේ කාරයන් කියලත් මෙත අපි හඳුනා ගන්නවා සහක්්‍යවතිෙන ගිනම් කරන්නේ හ පොත් ැබීමම කියලා පොත් තැබීම දැනික සරලවකිකවත් පොත් ැීම කියල මොකක්දන ගන්න ලෝට ඔ පොත්තැීම පොතරන හැත් තිබ පොත්ැීම. මේ පොතාරම් පිටි පාසසි තිබ පොත්තැබීම මේ පොත්බීම මං අපි කියන කතා ගෙන පොත්තැවීමත් එක වෙනස් තො මේ පොත්තැබීම කියලක කියන්නේ ගිනුම් කරනන්නේ මූලිකම කාරයන් සිද්ධ කරන කටයුතු ටික මොක්ද මූලිකම කාරයන් ගණ දෙනු හඳුනාගන්ටෝනේ ගන දෙනු මනින්ටෝනේ ගනදනු සටහන් කරන්ටඕනේ ගණදනු වර්ග කරන්ටෝනේ හ එමත්තන් සරල සාරාංශ කිීම දක්වා කළ හැකි. එම ගිනුම් කරනු සමස්ත ක්‍රියාවලිය ගණන දෙනු හඳුනා ගැනීම මැනීම සටාන් කිරීම වර්ග කිරීම, සාරාංශ කිරීම අර්ථකතනය කිරීම සහ ඉදිරිපත් කිරීම ව සමස්ත ක්‍රියාවලියෙන් අර මූලික කරනු හතර හඳුනාගැනීම මැනීම සටාන් කිරීම වර්ග කිරීම කියන මූලික අංගටික ඒ කටයුතුව මෙහවන එක අපි කෙනව පොත්තැීම කාරයන් කිය. හදිරිද අද වර්තමානය පොත් තැබීමි කාරයන් ඉස්සර පත්තරේ ඔයකට කියන්නේ ඔය වේකන්සිීකක් නැතන් ඔය පුරපාඩුවක් ගත්තේ පොත්තබන්නෙක අවශ්‍යය කියලා පොත්ත වන්නෙක අවශ්‍යයයි කියල පත්තරේ දැන්ම පළ කරලතින්. යි දැහෙම දැකලති නොද නෑ දැන්හෙම නෑ දැන්ග පොත්පනයි නෑ දැන් ඔය රැකියාවම අලුතෙන් හඳුන් වන්නේ ඇසිටන් ක් ඇසිිස්ටන් ක නෙව පැදිිද ඒඇන්න ගිනුම් කරන ක්‍රියාවලියයට ඇසිස් කරන උදව් කරන කෙනා කරතමයි ය පොත්තබීම කාරයන් කරන්න යාමකදගයන් ගනඳන හඳුරාගන්නනවා මනනවා ඒවා සරලව සපාන් කරනවා වර්ග කරලා පුඩා සාලාංශ කිරීමක් කරලා දෙවා ගනකාධි කරණයට මොකටද අර මූලප කාශන හදලා ඒ අටයුතු ටික කර. පැදිලිද කර පොත්තැබි ක කියලනම් පොත්තැබමි කෙලෙන්නේ ගිරම් කරණය මොික මොලිකම කාරයන්ටිකර. ගනකාති කරන්න කාරයෙන් කෙලිකන්නේ පොත්තැබිමින් පස්සේ ඉටු කරන කාරයන් සාරාංශ කිරීම විශ්ලේෂණය කිරීම ස අර්ථකථනය කිරීම වැනි කාරණා ටි පැහදිලෙද හොඳයි එතකොට ටිකින් පස්සු අපි සාකච්චා කරමු පොත්තබි මේ කාරයින් පස්සේ ගණකාදිි කරන්නේ තොරතුරු පද්ධතියක් වශශයෙන්. තොරතුරු මහදවෙ තොරතුරක් කලකයන්. තොරතුරක් සහ දත්තයක් මේ දත්තසා තොරතුරු අතර ලොකු වෙනසක් තියෙනවා. ඔවු ගිනුම් කරනයේදී අපි තොරතුරු තමයි විඤ්ඥාපන කැකන්නේ පරිභාෂිත වච්චනය විඥාපන හැයි වි්ඥාපනවට අපි කියන්නේ සාර්ල භාෂාවෙන් තොරතුරු පැලිලද නූරු නොපුරුදුයි තමයි ඒ වනාට පාරිභාෂිත පද ඉගෙන ගට සිද් වෙනවා. විඤ්ඥාපන කියැන තොරතුර දැන් අමතකරම විඤ්්‍යාපන අපි තොරතුර සේ යම්. හරි. තො එතකට මේ තොරතුරු කෙලා කියන්නේ අපි ඕන තරන් තියන දේවල්ට තොරතුරු සීම සහිත අයිද නැද්ද. තොරතුරුණ සීම සහිතයි හැබයි දත්තනං හෙවනෑ. ය දත්ත කියන දේවල් සියල්ලම අපිට වැදගත්කමකුත් නෑ. පැහදිරිද. උදහරණයක් වශයෙන් ජපානයේ කම්පනක මේ වෙන කොට මෝටරත දාහක් නිෂ්පාදය වෙමින් පවතිනවා. තොරතුරක් දත්යද මේ දත්වයක් මොකට අපි ත ලොකු ඇදගත්ක මත්නෑවෙන්න පුළුවන ලක කොච්තරදේවලන්න පුළුවන් එක විතරක්නවෙයින පැදිද තොරතුරක්න ඒ තොරතුර නිසා අපේ කිසිම කරුණුකාරණනාවලට මේක යොදාගන්නට හැකි වවෙන්නඩුවු එහමම් කිසියම් කරුණ දත්තයන් තීරණ ගැනීමේ ක්‍රියාවලට භාජනය කළ හැකිමටම පවතිනට පිරිණ ොර කිය පැහදිලකත් සංවිධිත දත්ත දත්ත කිසියම් සැකසීමට ලක්ව අදද අන්න තොරුතුරාක් පැදිද එනම් තොරතුරු තමයි අපිට වැදගත් ගිනුම් කරනේදී දත්ත නෙවෙ පැදිලිද හරි අපි බලමු ගැනීම සඳහහා පලදායිව භාවිතාකළ හැකි කිසියම් සිද්ධියයක් සම්බන්ධය සැකසූ දත්ත තොරතුරුනම්බේ එම තොරතුරු පහතාආකාරයට වර්ගී කරණය කළ හැකි. ඔන්න තොරතුරුවල තියෙන ස්වභාවය බලමු. ප්‍රමාණාත්මකයි තොරතුරු ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හඳුනාගන්න පුළුවන් එකක් ප්‍රමාණත්මක තොරතුරක් අ ප්‍රමාණාත්මක නෝන තොරතුරක් මේ ප්‍රමාණාත්මක තොරතුරක් කියලා කියන්නේ මක්ද කිය ල ඊඩ කලින් අපි බලමු. ප්‍රමාආත්මක තොරතු තවත් කොටස් දෙකර වෙනවා ගිනුම් කරන තොරතුරු ගිනුම් කරන නොවන තොරතුරු කියලා. එලාට ගිනුම් කරන තොරතුරු පදාාන වශයෙන් දෙක්කර වෙනවා මූල ගණනකාධි කරණය පිරිවයි හා කළමනා කරන ගනකාදිි කරනය කියලා. පැහදිදිද එතකට මේ. බෙදා දැක්වීමේදී අපට වැදගත්ව තොරුතුරු කෝවාති කියෙනෙක පිළිබඳ මෙතනින් අවබෝධයක් ගන්න පුළුවන්ග අපට වැදගත්ව වෙන්නේුවම් පස තියන තොරතුරු ප්‍රමාණාත්මකයි කිනුම් කරනයි මොලි ගැන කාදි කරනයි පිරිවය ගැන කාදි කරනයි කියන. ඒ ටක විතමයි අපිට ගිනුම් කරන කටයතුලද වැදගත්ව වෙන්නේ. පැහදිලිදගැන පැහදිි කිරීමේදී අවබෝධ කරගන්න පුළුවන්. බ ප්‍රමාණත්ම ොරතුර කියන නොවාද කියලා ප්‍රමාණයක් කියලා කිය මගත් ප්‍රමාණයක් ඒය කිසියම් වටිනාකමක්නේ මොකක් හෝ අගයක් අගයක් හතන වටනාකමටක් අගයක් එලක්කමක් හෝ රුපියල්වලින් හෝ කිසිය මාකාරයකත ඒ ප්‍රමාණයක් එක තොරතුරක් ඉදිරිපත් කරන කොට පිකට කියැන් තුළන් ප්‍රමාණත්මක කියලා දවධානය වශයෙන් කිවත්තම ව්‍යාපාරයක විකුණුම් ලක්ෂ පහයි ්‍යාපාරක විකුම් ලක්ෂ පහයි කියනකොට ඒ වත්නාකමක් තියෙනව නේද ඕ පැදිලිව තියෙනවා ව්‍යාපාරයේ සේවකෝ දෙසයක් වැඩ කරනවා එක නද්ද සංක්‍යාවක් ප්‍රමාණත්මකද පැහැදිලි ප්‍රමාණත්මකයියේ දෙසී සේක පිරිස ගැන සංක්‍යාවක් ්‍යපාර තට දෙේ ගොන්නැකිි තුනක් තියෙනවා ප්‍රමාණයක්ද නැද්ද අදහසක් ගන්න පුළුවන්න්නේ ්‍යාපර දෙසියක්ක් කියනවකිම පිටික් ඒක මේ සු සු ව්‍යාපාරයද මධ්‍ය ව්‍යාපායද මහඒවගේ අදහසක් ගන්න පුළුවන් රුපියන්ම වෙන්න ඕනෙනෑ න ඒක වි්‍යාරය තටතු දෙ ගොඩනැකි තුනක් තියෙන ඉතින් හම කියපු හම චුට්ටක් ්‍යපාරගෙන අදහසක් තියනවා බලන්න මනේ නෑ පැදිල් ව්‍යාපාරය තින්නේ තනි තත්ත්ව ව්‍යාපාරයක් කියපු හම අදහස කොහොමද තටටු ව්‍යාරය ්‍යපරය තටු හතර ගොන්නැෙ දෙක් තියෙන කියපු හමට ව්‍යාරය ගන්න අය වෙන මුොකද බල න්න ව්‍යාරගෙන අදහස ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා එළගේ තොරතුරු වැදගත් ඒ තොරතුරු තමයි අපි ගිනුම් කරනේදී සම්බන්ධ කරන්න අන්න ප්‍රමාණාත්මක තොරතුරු මූ්‍ය වශයෙන් හෝ අංකමය වශයෙන් මැනිය හැකි හා ඉදිරිපත් කළ හැකි තොරතුරු ප්‍රමාත්මක තොරතුරු වශයෙන් හඳුනාගල් ලැබේ පැදිලිද හරි ඒ අනිවාරයම කිවොත් සංකියාවක් හෝ රුපියල් වටනාගමක් තිබිය ඊයුතුයි. ගණකාි කර නෙදී පාවිච්චි කරනුයේ මෙම මැනිය හැකි තොරතුරු පමණය උදාහරණ ආයෝජනය කළ මුදර මලියන දායකි සම්පූර්ණ පරිගනක සංක්‍යාව දාහයකි දැන් මෙට නර සංඛ්‍යාවයි වටිනාකමයි දෙකම තියන උදාහරණයක් දාලතියෙන් පැදිරිිද හොඳයි ඒ අනුව අප හතු දහරණ දෙකේ පලවෙන් උදාහරණය මුල්ලම වශය මැනි හැකි අතර දෙවනි උදාහරණය අංකම වශයෙන් මැන දැක්වේ හැකි කෝමනද මහින්ට පුලුවන් එක් ො සල්ලිවරි එම වෙනත් ආකාරයකත කෙසේ හෝ මුූල්ල වන්නනාා මක්තිය නත්තුපුළුවන් නැතිව න්නත්පුළුවන් හැබයි සංකයාවක් තිබ්බොත් අප කිරිෙන ප්‍රමාණත්මක තොරතුරක් කියනවා පැදිලල් හරි ප්‍රමාණත්පු තොරතුර එම වෙනකොට අපි බලමු නොවන තොරතුරක් කෝමද කියලා. මුල්ලිම වශයෙන් හෝ අංකම මේ වශයෙන් මැනිය නොහැකි තොරතුරු ප්‍රමාණත්මක නොව තොරොතුර වශයෙන් හඳනා ගනු ලැබේ. සංක්‍යාවක් සම්බන්ධ වෙන්නේ නෑ දැන් මෙන් බලු. ව්‍යාපාරයේ දක්ෂතම න දක්ෂතම සේවකයා බුද්ධක කියලා කිව්වොත් අපිට තොරතුරක් යම් කිසි තොරතුරක් තමයි තීරණයකුත් ගන්න පුළුවන් හැවයි මෙහෙම කිව්වොත් දක්ෂතම සේවකයා බුද්ධික රුපියල් ලක්ෂ දෙකයි ඒම කියපු හාම ඒක නර්ථයක් තී ඒ අර්යක් නෑ ඇයි ඒ අර්ථයක් නැත්තේ අපි බාපොත්ති වෙන්න ඒ එක ඒම ගුණාත්මක සාධකයක් පටිනාකමක් එකරන ියාන්නිගිය ඒේ න ති. පැහැදිලිද එහම න එම අතනේ මනපුණු කරණ කාරිත්තුවයක් ඇත ඒ එක අයතන අතිශ දගත්. අතිශයෙන්ම වැදගත්. පැ ඒක අපි කියන්නෙ හැමේක නණින්ට පුළුවන්වා විතරයි ්‍යාපාර ගිුම් කර රගත් කියලා එසේ නොනවා ගොක් අනන්තව වටිනවා. ඒ වුනත් ගිනුම් කරනේ දපි පාවිචි කරන්නේ මේකට මලි ස්වරූපයක් ගන්නා ඇය තම් පමනයි දවදාරණයක් වශයෙන්. දෙදස් දෙදස් හතර පහවනි වර්්‍යවල ව්‍යාපාරවල ඉහල මටම තිබන්‍යාපාර විවිධ හේතුමන්ත කඩාගෙන වැටනු කඩාගෙන වැටල ඇමුත් වර්තමානය අුත් හො දත්වක තියෙනවා නැමුත් ඒ ව්‍යාපාර වැඩකරපු හොඳම සේවකයෝ ඒ අනිත්‍යාර ඇද අරගන්නු පැහැදි ඒම කරපුම ඉහල වැටුක් දීලා විිෙනත් ආකාරයෙක ප්‍රතිලාබ දීලාඒ පුද්ගල අනිත්‍යාට ගන්නවා ක අර්‍යා නිෂ්ාන ව්‍යාපරයක් නම් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තිබුණෝ රහ සොක්කොමදන්න යාන නැ ඔක්කොම අරගෙන් මේ ව්‍යාපාටෙන් එදොටේ ව්‍යාපාර බිඳවැට එක ආන දෙයක් නෙවයි හැබැයි එක මෝල්ලියම වටනාක මක් නෑ තිී පැරද මොල්ලේ විදම පෙන්න්න බෑ ති ඒ වුනත්ඒ ව්‍යාපාරයට ලොකු වටිනාක මක් තියෙනවා හැබැයි ගිනුම්රනේ දියපඒ සලකන්නේ නැහැ පැදිනිද හොඳයි. ආතන ජනප්‍රතාය වර්ශයෙන් වර්ශෂයටය වැඩවීම හි ඕක වටිනාකමක් කියන්න බෑ හැම වර්ශයකම ව්‍යාරුපයා ලක්ෂ පහකින් වටනාක වැඩවී හම කියන පුලන් එඒම කියන්න බෑ එම කියපුම් ජප්‍රියත්ය සල්ලි වලටමඉන්න පුුවන් බෑ අපේ ව්‍යාපරය ජනප්‍රියත්වය රුපියා ලක්ෂ දායයි හැබයි කීර්තිනා මේ නම් සල්ලවලටමඉන්න පුලුවන් ඒක වෙනම ගතාවක් පැහැදි නමුත් ඒ වී අවස්ථාවද අපි කරන දෙයක් ඒවනාට ව්‍යාපාරී තියන ගුණාත්මක සාධකයන් ව්‍යපාර්ය වැදගත්ත මයි එ වනාටඒවා මනින්න හැකියාවක් හරේ හොඳයි ඉටම අපි බලමු ගිනුම් කරන තොරතුරු මනාද කියලා දැන් තොරතුරු ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හඳුරගත්තා එකක් ඔවු එකක් එකක් ප්‍රමාණාත්මක තොරතුරු අ ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා ප්‍රමාණාත්මක තොරතුරු තවකොටස් දෙක්කට බෙදෙනවා ගිනුම් කරන තොරතුරු ගිනුම් කරන නොව තොරතුර කියලා තුරම ගිනම්ර තොරතුර කියනවා කියක බලවාබේ යතන පිළිබඳ කිසියම් තීරණයක් ගැනීමට හැකි වනසේ. ගිනුම් කරන වාර්තාාවල ඉදිරිපත් කර ඇති තොරතුරු ගෙනුම් කන තොතු වශය හඳනාගනු ලබ. ගිනුම් කරන්ටනං මූල්ල්‍ය වටනාකමක් තිබිය යුතුමයි බලන් මෙතන කියන හමක මුල්ලි වනනාකමක් තියෙනවා. ි ම ප ප ලක්ෂ හැත පන්ඳහයි. අදහසක් තියෙනවන අඩිනාකමත් හදරගන්න පුළුව ඒක ්‍යා න දය පලක්ෂත පන්ද යන න ුවන් ද ොච්චක් ද ලාබ කොච්චරක් වෙන්න නෙද ද වශ ා සස් බ ගන්න ල වසන් රප ා තු ලක්ෂ පනසදක් ඉතිතර දන්ති ො බදතු ග වටනාකමක් තියනවා. ද ර ප ් ප ද එතකොට ්‍යාරයේ මල වර්ශයම බිසන්සක් ගැන අදහසක් ගන්න පුළුවන් අන්න ඒවට අපිගෙනමරද ගිනුම් කරන තොරතුරු. ගිනුම් කරන තොරතුරු හරනේ හොඳයි. ඉල්ෑ අපි බලමු ගිනුම් කර නොවනතොරතුරු දැන් එතකොට අර උදාහරණ බැලපුහාම ගිනුම් කරන්ට බැරිේවා මූලේ මේ වශයෙන් මැනිය නොහැ ගින වා නොහ ොරතුර ිනු නො තර ශ හැදුව. මක් වෙලාට අර සේවක සංක්‍යාව දෙසික් කියනෙක ගෙනුම් තියන්න පුලුවන්ද බෑ සේව සංක්‍යාව සංක්‍යාවක් වනාට ඒක මුල් ස්වරූපයක් ගන්න නෑ නිසා ගිනුම්තියන්න බෑ ව්‍යපාරය ගොඩ්නැගිලි තුනයි තටටේ ගොඩ්නැගි තුුණයි මේක සංක්‍යාවක් තිබ්බට සටහන් කරන්න බෑ හැබැයි මේ වටනාකම කෝටි දහයකිවනක් ඒක සටහන් කරන්න පුළුවන්. සංක්‍යියාවක් තිබ්බත් පියල් ලගයක් නැත්තං මුල්ල ගයක් නැත්තං එක අපි කොන්සේයන්න ගිනුම්තියන්න හදාගන්න බෑ. හරි ඉරඟ ලබි බලමු මූලෙ ගනකාදිි කරන්න තොරොතුරු. දැන් අවසාන වශයෙන් ගිනුම් කරන තොරතුරු ප්‍රදාන දෙකටබේදෙනවා කොටස් දෙකයි ගිනුම් කරනේවා එකක් තමයි මූල්ේ ගණ කාදිි කරන්න තොරතුරු අනිත් එක තමයි පිරිවෑ හා කළමන කරන ගිනුක කන්න තොරොතුර. පි ර රන ොරතුරු ලින් අපි ෝලෙම නකාදිකන තොරතු සාච්චා කරනොට ිවලමු මූල්්‍යයම ඒකයක් භාවිතතාකොට ඉදිරිපත් ක හැ තොරතුර ෝලි තොරතුර වගේ ආතනය වෙනුවෙන් පිරියල ක මෝල්්‍යෙම ප්‍රකාශන වල ඉරිපත් කන තොරතුර ෝලෙම ගන කාධිකන තොරතු වශය හඳ නො ලැබේ මගින් යතන ප්‍රතිඵල නම් ලාබාලා මෝල තත්ව හ නොබු ාව ්‍රකාශ රයි. මෙන මේ මෝල්්‍ය තොරතුරු නකාදිිරන තොතුරු කල කියන්නේ මේ අපි ඉගෙන ගන්න හදන ගිනුම් කරන ක්‍රියාවලිය. ඒයන්නේ ව්‍යාපාරයක ගණදනටිකක් අරගෙන ඒ ව්‍යාපාරයේ ලාබලාබ හොයරදීලා අපි සතුට වෙනවනන් අන්න අපේ කරලා තියෙනවාද මමුල්ලය ගිෙනුම් කරන කටයුතු. මුල්ලේ ගණකාදි කරන ඒන්න ව්‍යාපාරය හැබයි මේ මුල්ලෙ ගණකාදි කරන තියෙන වැදගත්ම ලක්ෂණ තමයි හැම දෙයක්ම කරපපු දේවල් තමයි සතාන් කරන්න. කරපු දේවල් පැදිරිද බා් මිට ගත්තා සතාාන් කරනවා. ඒටු ගෙව්වා සටහන් කරනවා. ගෙවල් කුලි ලැබුණා සටහන් කරනවා. පැදිලිද එතකොටට බැංකුනයි ගත්තා ඔක්කොම පසුගිය දේවල්. වෙච්ච දේවල් වට තින දේවල් ගොඩාක් වෙලාට මේ එකෙට කතා කරන ප්‍රමාණය අඩුයි බඩු ගත්තා බඩු වික්කා වැටු ගෙව්වා ආදායම් ලැබුණා ඔක්කොම පසුගිය පස්ටෙන්න්ස් පැදිරිද. ඒක අපි කෙනා මුල්ිය ගිනුම් කරනය කියලා ඒ මුල ගිනුම්රන්නේ බලාපොරොත්තු වෙන්නේ මුූලි ප්‍රකාශන වෙළඳහා ලාබලාව ගෙනනම හෝ ත ආදයම් ප්‍රකාශය එම නතම් ඒත්ම ශේෂ පත්‍රය මුදල් පප්‍රකාශනය ආදී වශයෙන් දේවල් හදලා ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එහම තන් ව්‍යාපාරයේ වෙනත් පාස වැඩමිතරතුරු ලබාදීමක්. පැද මේ මූල්්‍ය ගනකාජි කරන වෙන කිසි දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ එකමදයි ව්‍යාපාරයේ පිළිබඳ පීණ ගන්ට අවශ්‍යතොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට සැපීම පමණයි. වෙන කිසි දෙයක් මුල් ල ගිනුම් කරන්නේ දදි බලාපොරොතුවෙන්නේ නෑ ප්‍රධාන වශයෙන් අනුවෙන් බලාපොරොතුන්දව තියන්න පුළුවන් මුත් ප්‍රධාන වශයෙන් තියන්නේ ව්‍යාපාරයේ ලාබදාාහිත්‍ය හය ඒ පිළිබඳවත් ව්‍යාර මුදල ත්ය පිළිබඳවත් තොතුරු ලබාදීමක්. පැදිරිද ඒ තමා. ගිනම් කරනදී අපි මූලි ගිනුම්රනය කියෙනෙකේදී ප්‍රධනම අපේක්ෂාව ඉළඟට මූල ගනාද කන තුොරතුරු අයිතිකරුවන් කළමනාකරුවන්ට නාහිමයන්ට ආයෝජකයන්හ සේවකට වැදගත්වී ැ අපි බලමු. දැන් අපිකිවන ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ෂවයන්ක ත ව්‍යාපාරය ඇල්මක් ඇති පාර්ශවයන් කීප කටයක් ඉන්න පුළුවන්. යිතිකර ප්‍රධාන කොටගත් අයිතිකරු ව්‍යාරේ කාටද වැදගත්ම ව්‍යපාර පතිබල ඔවුයිතිකරුවන්තේ ව්‍යාරය වැදගත් අයිතිකරුවවා නොක ඔවන් සමයි ව්‍යාර සල්ලි ොදලතියෙන නද සල්ලි යෝදලා ඒවගේම ඔුන් ව්‍යාපාරයේ ප්‍රතිඵල බලාපොරොත්ව වෙනවානේ නේද සමරක් කලාවට අපි දන්න ඕනම ව්‍යාපාරයක අයිතිකරවා ව්‍යාපාරයක් පටන් ගන්නේ ලාබගන්න ඒකිතිං. ඇත්තම කතාවනි නේද අ මාසේකට එක තුවෙලා විකරුණ ව්‍යපා ම්භවිකරුණ ව්‍යාපාරයක් ගත්තත් අම්ඹ තිය කරලා පාරයින තෙව විකරුණු ව්‍යපාරයක් ගත්තත් එතන ඳල මහාපරිමාණ ව්‍යාපාර දක්වා ඒ සල් දෙනා බලාපොරත්වෙනම ගද ලාභය හැබැයිතින් හදන ක්‍රම වෙනස් දැන් අපිතම කාලෙකර වතාවක් නේ ඔය කර පලළ රක්කරුණු ව්‍යාර න්නේ ම් කාල මිකුන්වා දරයන් කකා දදුරියමිකුුණු ය දවශ ප ල පිකු විදාකාරයට කාරෙන් කාල්ටඒ ව්‍යපාර වෙනස් වෙනනේ එතකොට දැන් ඒ ව්‍යාපාරික අපිතම එම ව්‍යාපාරිකෙක් මේවිදියට අඹ ගෙටයක්හඩාගෙන ඒක කොයි ආකාරයට හරි ඉදවලා වෙද පොල්ට දාලා විකුණකොට කවුන්තියාගන්නවාද තියගන්නවද පිළිවෝල්ඩ අම් ගෙරි මෙච්චරයි එකක් මෙච්චරයි අ අම්ඹ ගටියක් ගයින් ගත්ත මෙච්චරයි න අතිකරවාර ගේෙව මෙච්චරයි ග ලයාගන්න බොෝ විට ලියාගන්න මොකද යාදක දැනමමුකුත්නෑ හැබයි බිස්සසකින් පස්සේ අප ඇහෝත්තේමට කොහොම දම්ම ව්‍යාපාරයලාබේ තිප මාත චරමු ගානක් නැතත් ඉ සේප් පෙන්ඩ ඇති ෂේප් පෙන්ඩ ඇති ඉති මේ ෂේප්ෙන්ඩ් ඇති කතාව තුළ යම ඔහු උපයාගත්තා කියනක කියනොද රැද්ද යාදක ඇති යක තීරණ ගත්තේ ඇති යාට නමුත් ඉහල ව්‍යපාර ගත්තවති මේ එහෙම ෂේප් කතා තියනවද එහෙම ෂේප් කතානෑ හරද ශේප් කතා නෑ කෙරින් මගදද තීරණ තියනම් මෙන්න ලාබ යුද්දලාබටට මේ වද්දලලාබෙසිර විසිපාගින් වැඩි බොමෝදයි අයිතිකදවා තවත් අඩි කරගන්න ය අෞදරන්සසිර විසිාගලාබේ මේ අුද දලා කඩු කරලා මොකදේ එම එට බැයිල වුද්ද නැජමට වෙනස් කරටවෙයි. වගේ තිීරණ ගන්නවා පැහදිලිද මෙයා කාරයටයි අර මෝලෙ තොරතුරුවල වැදගත් කම තියෙන්නේ පැහදිලිද හොඳයි අපි තියෙනව වස්රේශුද්ද ලාබේ අසුදාහයි එරකොට ඔන්නඒ පාර්ෂවයක්තම අයිතිකරු කළමනාකරුවත් වගේ පාර්ශවයක් තමයි කළමනාකරුවන්ට මේ තොරතුර වැදගත් මොක දහේතුව කළමනාකරෝ කෙලා කියන්නේ හරියටම අඳුරේ අතපතගෙන් ඉදිරියටටයන මනිස්සු කොට්ටාශ වෙන්න දේ ගන්න අද කලින් ටිකක් හිතන්ට පුළුවන් කියලා හිතන කොට්ටාසයක්. ඉති එහෙම හිතල තමා යිතිකරෝ ඔවුන් පත් කරලතින්. ඉතින් මෙයාලගේ වැඩකට යුතු පිළිබඳ දැනකට වෙන්නේ මේ ව්‍යාපාරයේ ලාබලාප පිළිබඳව හිතන ඕට කලමනා කරන හොඳද නැද්ද කියලා. පැ එතකොට මේ කළමනාකරුවන්ගේ ක්‍රියා කලාපය ප්‍රතිඵලය දැනගන්ට මූලියප තොරොතුර දගත්. ඔවුන් හොදර වැඩ කරලාද නැද්ද අයිතිකරු දන්නවා හැරනකොට කළමනාකරන්නේ හොඳද ටලන්ද නැද්ද ඒ ඔක්කොම පෙන්න්නන්නේ කොහොමද ලංගටවිල්ලා මානන් ටලනෑ කිය කියන්න නෑ ඒයා අයිතකරු මුල්ි ප්‍රකාශන වෙරදා ලාබලාපගෙන දුන්න ගවන් ශේෂපතය දුන්න කමක් මේ ව්‍යපාරය මයි කලමනා කරන හොඳද නැද කල පැදියි මූුණ බලන්ටඔෝන් මේ සම කළමනාකර මුුණ දැකලත්න අයිතිකරවාගේ හෙවයි ආවල් කළමාකරුන් හොඳයි කියල අයිතිකරුව කියන ලරබුණ රහොද මගේ පාර කිය කියන්න ඇැේ දකරවත් නෑ අර මොල්ි ප්‍රකාශන දිහ බලලා. හරි ඉරන්ටනහිමන් නම පසුයි දිරිසා කච්ා කරනවා නහිමෝ නයි හිමිෝ කියලාග අපි කාගින් හරි නායගත්ත නං ඒ පාශවේ න හිමියෝ අප අපි නයිගෙවන්න තියනවා පැදිද ර බැංකුල්ට අප නායගන්නවා ඒ සමාරකකාට වර්මාන ව්‍යාපාර සල්ලිදිල බඩිගන්නව විකුණන්න ඒමගන්න නෑ අද ගොඩාක් වවි්‍යපාර සල්ලි දිල බඩුිගන්න විකුණන්. නේද ඒන කෝම වඩුගන්න අපි දද දදායන් දාලයන් විකුණල දෙන්න මාසේ කාමරගින් දෙන්න මාඊලඟ පාරනක සල්ලිගන් එතතුකරුම දර බඩුටික විකුණන්ල්ලලා ලාබ තියාගෙන තම බිලගිහන්න. හද එතැට ඇවිල්ල තින කෝම හරි මේ අහිමිය බඩු දෙනව නදකර දැකන්න නත් උන්ට දගත් මකද මේ ්‍යපාරටට පාඩු හැම අවුද්දම තොරතු බලපවාම එන්ටට ්‍යපාර පාඩු කැල්ලා අඩ අඩුී අඩුව යන ඉළඟ පානටඩුද දෙන්න එය හිතනවානිකන්නේ මොක්ද මෙම දුන්න මට මගේ ඉහල්ලිකල්ට සොරි තම එ පොල්ල තමයි කියරන අයිහිද එහම කරන්නේ නෑ පැදි එසා උන්ට එකක වැදකත්. ඒවගේම ආයෝජකයන් ව්‍යාපාර ආයෝජකයන් සල්ලි ස ව්‍යාරක පුදරයෙන සල්ලි තියන මේකත්තේ තවත් ්‍යාරරි ආයෝජන ගන කැමති. ඔවුන් මේ දයා බලනාදර ඇද වල්නවා. කෞද සල්ලි වියදන් කරන්නේ පාඩු ලබන ව්‍යාපාරවලට එහෙම එකක් නෑන ඒමම් පිණට දෙනවා. එහෙම තනවා. නද එනිසා ව්‍යපාර ඇල්ම කැති පාශකසින් ආයෝජකයෝ වැදගත් ඒවගේම තමයිස්සේවක. සේවකයන් මේ තොරතුර දකත්වෙන්නයි සේවකයන තතුර වැදත්වවෙන්නේ සේවකයා මානුක දවල් බලාපොත්තු වෙන්න ඕුන් බලන්න උුගේ වැටු වැඩිවෙයිද මොනෝ හරි ව්‍යාපාරයේ කිය ලාවයක්ක ොයාගෙන වැටු පොදර කියෙනවාවන අන්න කැමති නත්ය ලොක දේවල ඉතනී හට අවශ්‍යය වන්න වෙන්නේ නෑන එක බල්ලය කටි කියන රයි හොඳයි මත හොඳ ොඳ වැටපක් අපට ලැබයි ඒ ගකයාාවවි ස්වක්ෂත පාාවේ එට ්‍යා පාඩු ලබගින් ලබාගෙන් ලබාගෙන ලබාගනය නවා. වැඩ කරන සේවකත් මොක දතෙන් ජොබ්බ එකට හරි තමයි මම කොහැරි තරන හගැන්ට වනේ කියලා වැඩයිවාහන්ට කල වෙන ව්‍යපාටි ීල්ලි කරයි. අ ්‍යපස් සුරක් යකන් රැකිය විස්ුක්ෂි භාව ගැන වන්ට දැකගන්ඩ වශ්‍යය. ඒ අත්තියනවාම පඩියත්වෙලාට ලැබෙනවන වැඩ කරන්නට මිනිසු අකමැති හරනද තතු ගේ තත්වය මමා යන බන් උදාහරණ වසේ ශුද්දලා රුපියල් ල සුදහයි ජංගනන වත්කම් වල මුළුව එකතුව රුපියල් මිලියන තුනයි ගෙවලද මුළු වැටු පවේතන රුපියල් දක්ානුවය එතම් මලියන නමයයි ඔයාදී වශයෙන් පැදිරිද. එම් මේ වගේ දේවල් තමයි ව්‍යාපාලට වැදගත් ඒ පැත්තට. පිරිවාහ කළමනා කරන ගණකාධි කරනය තොරතුරු කිය ලක කියන්නේ දැන් අර අපි වෙච්ච දේවන සටහන් කර මේ ගෙදිි කර ඉදිරේ වෙන්ට තියෙදේවා. අපි බාන්්ඩමිට කක් වියයුතුද අපි විකුණන්න බාන්්ඩේ මල කියක් වෙන්න ඕනිද අපි මචරලායක් හොයන් එ අප අනාගතය වෙඳපොල්ල අපි හදාගන්න කොහොමද අපේ නිෂ්පාදන බාන්්ඩයක පිරිව අවුම කරගන්න කොහොමද පැදි කටේ ගාන කිය බඩු විකුණ ොවද ෑ මේ නිස්පාන පිරවයි කියද කියලා තිීරණ කල නේද ලාබයක එකතු කලන්න කුුණන් එ මේකට තීරණය කරන්නපයි නාගත වෙද පොල කොහොම කරවා විකුණ වනන් අප ඒ ගන්න විකුණු අඩු විකුුණවාද නේද එම් මේ පිබඳ තිීරණ ගන්න කොට ව්‍යාපාර ලබලාබ නැත්තං කොච්චර විකුණම්පමාණයක් පවත්වා ග්ඩ ෝනිෙද. ලාබත් නැතුව පාඩුත් නැතු ව්‍යාරය කරගෙන යන විදියට කරගෙනන්ට කොච්ර විකුරම්පමාන කොයන් ොද රපියල් කොච්චර බඩු විකුණන් ඕොනද. අන්න ඒ පිළිබඳ තීරණ ගන්නක තමයි මෙ පිරිි වැෑසාහ කළමනා කරන ගනකාදිි කරන්නේ සිද්ධවෙද. පැහදිලිද? ගන ොරතුර කි නි්පාදන හ මක ක්‍රියාවලිය පිරිවය පාලනය කිරීමේ ක්‍රියාවල භාවිතා කර ොර තුරුවේ මෙම තොර තුරු වල අරමුණන වනුවේ පාලනය කිීම සඳහා යාම් කිසි නි්පාන පිරිවැය නිර්ණ කිරීම හා තිීන ගැනීම සඳහා සනිवेදය කිරීමයි. මෙනම පිරිවහ කලමනනාකම තොතුරු වැදගත්මය තමයි ඇතුළ ද තමයි පාවිච්චි කරන්න පිට තර දෙන්නේ. හැබයි मල්ලිතොතුරු පිටතර දෙන්නේ වැඩි ඇතුරට ගන්න තමයි නමුත් වැඩි හරියක් වැඩිහරියක් දෙන්නේ හැබයි කළමනා කරන තොරතුරු පිරිවෑ තොරතුරු එලියට එහෙම දෙන්නේ නෑ එලියට දුන්න ති වැටන්නේ. ඒවා කළමනා කරනය ඇතුළ ති ව්‍යපාරය ඇතුලදයාගෙන තමයි ඒත් තීරණ ගනීම සිදු කරන්න. ඒනම් පිරිබෑ තොරතුරු අ්‍යන්තර ව්‍යාපායට වැදගත් අි ව්‍යාරයා තුරට වැදගත් හැබයි මුල්ලි තොරතුරු බාහිරපාශයට වැදගත්. පැහදි ො ටික ඔන්න ඔෝයිටික තමයි සාමාන්‍යෙන් අපි මේ ගිනුම් කරනයේ දී ක්‍රියාවලිය හසුරුවන්තු උදදාාන තිනඒක් සද ඇස්තමේතු කරලද අමුදවා ව පිරිවනේ ඇසමේන්තු අමුදවා ව පිරිවාය උදාරණය වශයන අපි දක්වන්න පුළුවන් ඒකක ඒකයක් නිෂ්පානත පෑනක් නිෂපානය කිරීම සඳහා අපිට දිය වල වටනාගම රුපියාල් පායි හයයාදී වශයෙන් පැහදිරිද ඔයා කාරයට අප අපේ පිරිවෑ ගිනුම් කරන තොරතුරු හසුරුවන් එතං ඉළගකර උධාරණයක් දෙන්න පුළුවන් ව්‍යාපාරය ලාබත් නැති පාඩුත් නැති නට ගේන්න නං රුපියල් මිලියන පණහාක වාර්ශි කාදායමක් හොයන්න ඕනේ. පැදිරිද ඔයා අද වශයෙන් අ අභ්‍යන්තරායට තිීන ගැනීමට වැදගත්ව වෙන තොරතුරු තමයි අපි පිරිබෑසහ කළමනාකම තොතුරු කෙලකයන්. හැබයි මේකට සමහරක් වෙලාටු උදව් ගන්න වෙනවා සමරක් වෙලාටු උදව ගන්න වෙනවා මොකේද. මූලිය ගිනම් කරන තොරතුරුත් උදවට ගන්න වෙනවා. හැබැයි ඒ මතම ඉන්නන්නේ නැහැ අනාගත තොතුරු එකයි එකතු කල තමයි කළමනාගනු තිීරණ ො අපි හදා පැදිද හොඳයි අපි අද දවස කතා කරපු ආකාරයට තොරතුරු වර්ගී කරණය කලා තොරතුර ප්‍රමාණත්ම ප්‍රමාණත්මක නොවනසාහගිනම් කන ගිනම්රන නොවන හා ගිනුම් කන ොතුරු පිරි මූලෙ සහ පිරිවෑ කළමනා කන තොතුවා දී වශෙන් පැහදිලි න හොඳයි. ඒ කාරයට අපි ගිනුම්රනන්නේ මූලික නිර්ශන ඉතුළල තිබ කරනු කරනාවක් අපි හඳු නාගත්ත. පැෑැදිලිනේ හරි. ඒ නම්. අද අපි ජාතික පාසල වැඩ සටහනින් රූප අනි වැඩසටනනිකරන අධ්‍යාපනයක වැඩසරණන වශයෙන් ජති වැඩසටහනින් ගිනුම් කරනය පිළබඳව අපි හඳුන ගත්ත පාඩම් කීපයක් එයා කාරයට නැවතවතාවක් අපි තවත් දිනක තව වැඩසටානකින් අපි හමුවම. හයිබෝවන්.